මහාභියෝගාත්මක කාර්යකේතන ආයතනයක් අපේ රටේ ආදායම හොයන එක විතරක් නෙවෙයි රටේ ආරක්ෂාවෙත් විශේෂ සියලු අනපනත් වැඳිලා ඉන්නවා රේගුවත් එක්ක. ඉතින් ඔබතුමා කිව්ව කාරණා මම පිළිගන්නවා. අපි ඔබතුමාලාට දුන්නා බිලියන 1217ක් වල දෙන්න කියලා මේ අවුරුද්දේ. පස්සේ අපි ඒක වෙනස් කරා. රටේ ඇති වුණු තත්ත්වයන්, උද්දමනය, විනිමය ඒකත් එක්ක අපි 894ක් වල දෙන්න එහෙනම් කියලා. දැන් ඔබතුමාලා මේ වෙනකොටත් 940ක් පැනලා හොයලා දීලා තියෙනවා. ස්තුතියි රට වෙනුවෙන්. අපි හිතනවා 950කට යන්න පුළුවන් කියලා. විශාල ව්‍යායාමයක්. මේ ජාතික ආදායම එකතු කරනවා කියන එක හරිම වැදගත්. ආදායම නැති වුණාම අපේ හැමදෙරුනේ අපි දැක්ක වෙච්චි දේ මේ රටවල් වල. මොන තරම් විනාශයක් වුණාද අපි නොහිතපු වෙනස්කම් වුණේ රාජ්‍ය ආදායම වැටුණාට පස්සේ. රාජ්‍ය ආදායම හොන කියන්නේ එක පැත්තෙන් වීරවරයින්. අමාරු වෙන්නේ මේක කරන්නේ. ප්‍රශ්න තියෙනවා. ඒවා අපි විසඳ ගන්න ඕනේ. හැබැයි ඉලක්ක කරා ඔබතුමාලා යනවා. අපි ඔය සමහරු කියනවා මේක හොයා ගන්න පහසු නා රුපියල් යගේ අඩු වීම කියලා නෑ. ඒව එක්ක සංසන්දනය කර ඔබතුමාලා ඉලක්ක පහු කරලා තියෙනවා. සංඛ්‍යාත්මක වේගයෙන් හරි වැදගත්. ඉතින් ඒ වගේම විවිධ අපහසුකම් මැද්දේ බාධා මැද්දේ මේ කරන්නේ. දැන් මේ මම බැලුවා කාර්ය මණ්ඩලයේ ඔබතුමාලා ඉන්න ඕන 1547ක්. දැන් ඉන්නේ 990යි. 136ක් කාර්ය මණ්ඩලයත් අඩුව තියදී අපි දැන් ගන්න යනවා මේ දවස්වල. අඩුව තියදී තමයි මේ යුද්ධ කරන්නේ. මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරා ත්‍යාගයේ අරමුදලෙන් කොටසක් ආණ්ඩුවට දෙන්න වැඩිපුර කියලා. ඔබතුමාට ත්‍යාගයේ අරමුදලක් තිබ්බනේ අපේ හාමුදුරනේ අපේ ප්‍රියතුමනි. ත්‍යාගයේ අරමුදලෙන් 150ක් ඒ නිලධාරීන්ට ලැබුණා. 120ක් ඔබතුමාලාගේ පොදු අරමුදලට ගියා. ආණ්ඩුවට 136 තිබුණේ. අපි සාකච්ඡා කරලා ඉල්ලුවා අපිට අමාරුයි මේ වෙලාවේ ලැබෙන දෙයක් අතහරින්න සාමාන්‍ය කෙනෙක් කවුරුත් කැමති නැහැනේ අපි දන්නවනේ. හැබැයි ඔබතුමාලා ඒක අතහරින්න කැමති වුණා. ආණ්ඩුවට 150ක් දුන්නා 30 වෙනුවට. ඔබතුමාලා ගත්ත එක 145 කළා 105ක් පොදු අරමුදලට. මම ස්තුතියි මේවා සමයි අහමාරට අපේ රටේ ජනතාව දන්නේ නැහැ. අපි එක පාර්ලිමේන්තුවට ගෙනින් තියෙනක අනුමත කරගන්න. ඉතින් මේ ගුණාත්මක දේ පිළිබඳව අපි නැවත නැවත කියන්න ඕනේ. ඉතින් අලුත් අවුරුද්දක් එනවා. නැත්තලත් එක්ක අපි සුබපතනවා. අලුත් අවුරුද්දෙත් ලොකු ඉලක්ක ටිකක් තියෙනවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි. ඒකත් මතක් කරනවා මං. මොකද අපි ලොකු ගමනක් යන රටක් හැටියට සූදානම්. රාජ්‍ය ආදායම අත්‍යවශ්‍යයි. ඔබතුමාලා ඒකේ මුළු ආදායමෙන් දෙවැනි වැදගත් කොටස හොයන අය. ඉතින් අපි ලබන අවුරුද්දේ දීලා තියෙන බිලියන 1533ක් හොයලා දෙන්න කියලා. ඒක අර 1217 එක බැලුවොත් 126ක වැඩිවීමක්. හැබැයි ඔට හොයපු 950ත් එක බැලුවොත් 161ක වැඩිවීමක්. මේ අභියෝගය ඔබතුමාලා බාර අරන් තියෙනවා. මම සුබපතනවා. අපි නත්තල සමරමු, අලුත් අවුරුද්ද සමරමු, ශ්‍රී ලංකාව නැගිට්ටවමු. ඔබතුමාලාගේ උපරිම දායකත්වය අර 80 ඉලක්කය 160ක් හඹාගෙන යනවා කියන්නේ වැඩි කියලා ගැනීමක් ලොකු ඉලක්කයක්. ඔබතුමාට පුළුවන් රට වෙනුවෙන් ඒ කාරණාව විචිත කරන්නත් රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු සියලු සහෝදර සහෝදරියන්ට ශක්තිය ධෛර්ය ලැබේවා. ඉතාම ප්‍රීතිමත් අත්ලක් ගත කරන්න මේ සතිය අලුත් අවුරුද්ද සියල්ලටම හෘදයාංගම සුබපතනවා.